ආයුබෝවන් සුබදවසක් හැම ප්‍රමුඛම අද අපි බලමු මේ අප්‍රේල් 13 වෙනිදා 2024 අප්‍රේල් 13 වෙනිදා රවි මේෂ රාශියට පැමිණෙනවා. රවි මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙනවා. අන්තිම අංශක ගාන 13 වෙනිදා මීන රාශිය ගත කරලා අවසානයේ අංශක 30 ඉවරුනාම 14 වෙනිදාට රවි හිම් පිටින්ම මේෂ රාශියට පැමිණලා අවසන් වෙනවා. 13 වෙනි දිනකට 14 වෙනි උදේ වෙනකොට නමුත් 13 වෙනි දිනට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. අප්‍රේල් 13 රවි මේෂ රාශියට පැමිණලා රවි උච්ච වෙනවා. රවි මේෂ රාශියේ උච්චයි. රවි මේෂ රාශියේ උච්ච වෙනවා. රවි උච්ච වෙන්නේ රවි උච්ච වීම අපි ලග්න 12ට කොහොමද පාන විල අපි දැන් බලමු. මේෂ ලග්නේ ඉස්සෙල්ලම බලමු. මේෂ ලග්නේ රවි නියෝජනය කරන්නේ ස්ථානය මොකද්ද කියලා බලමු. මේෂ වෘෂභ මිථුන කටක සිංහ. මේෂ වෘෂභ මිථුන කටක සිංහ පස්සන්න. පස්සන්නාධිපති. පස්සන්නාධිපති ලග්නේ ඇවිල්ලා රවි ලග්නේට ඇවිල්ලා උච්ච වෙනවා. ඒක ඉතා හොඳයි. දරුවන් බලාපොරොත්තුෙන් හින්න හිටි මේෂ ලග්න හිමියන්ට දරුවන් ලැබෙනවා. මේ සිංහ අවුරුදු 13 වෙනද වෙනකොට. 13 නම් පස්සේ වෙන්නත් පුළුවන්. ලැබෙන්න පටන් ගන්නවා. දරුවන් ලැබීමට ආරම්භ වෙනවා. දරුවන් ගැන පීඩිමත් වෙන්න පුළුවන් වෙනවා. රවි නියෝජනය කරනවා රැකියාව, ආරක්ෂාව. ව්‍යාපාර කරන්න බලාපොරොත්තුෙන් ඉන්න මේෂ ලග්න හිමියන්ට ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ට ඒව කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ පෙන්නුම් කළ තියෙනවා. අලුත් අලුත් දේ ඉගෙන ගැනීම පෙන්නුම් කළ තියෙනවා. තමන්ගේ දරුවන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක්. තමන් ජනප්‍රිය වෙන්න පුළුවන්. තමන් ආඩම්බර වෙන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට. මේෂ රාශියේ පස්සන්නාධිපති උච්ච වීම. පස්සන්නාධිපති උච්ච වීම. රැකියා ජයග්‍රහණ, රැකියා ලාභ, රැකියා උසස් වීම වෙන්නදී. ඔව් දැන් වෘෂභ ලග්න හිමියන්ට කොහොමද මේ රවි මේෂ රාශියේ උච්ච වීම කියලා බලමු. මේෂ වෘෂ මිතුන කටක සිංහ. වෘෂභ ලග්න හිමියන්ගේ හතරවැන්නාධිපති වෙනවා. වෘෂභ මිතුන කටක සිංහ හතරවැන්නාධිපති. හතරවැන්නාධිපති වෘෂභ ලග්නේ දොළොස්වැන්නට ගිහිලා තමයි උච්ච නසරණාරිපිලි රෝසන්නට ගිහි උච්ච වෙනවා කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ නිවාස විකුණන්න ඉඩම් කඩම් විකුණන්න බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ ඇයට ඒව විකුණ ගන්න අවස්ථාව ලැබෙනවා. ගෙදරින් පිට වෙලා යන්න හිටියා නම් ස්ථාන මාරු වෙන්න බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ ඇයට ස්ථාන මාරු වීම පෙන්වුම් කළා තියෙනවා. රැකියා වලට පිටරට යන බලාපොරොත්තුෙන් හිටියම වෘෂභ ලග්න හිමියන්ට ගෙදරින් පිට බීම පෙන්වලා තියෙනවා. දොර අප්‍රේල් 13 වෙනිදා වෙනකොට ගෙදරින් පිට යෑම තමයි වෘෂභ ලග්න හිමියන්ට පෙන්වන්නේ. ගෙදරින් පිට වෙලා යෑම. රාජකාරි වැඩකට වැඩකට මොකක් හරි වැඩකට ඈතකට යන සිද්ධ වෙනවා. අප්‍රේල් 13 වෙනිදා වෙනකොට එතකොට ඒ අයට ගෙදරින් ඉන්න බැරුව යනවා. වෘෂභ ලග්න හිමියන්ට ගෙදරින් පිට වෙලා රට යන්න පුළුවන් සිංහල අවුරුද්ද වෙනකොට. ඈතකට යන්න පළාතකට යන්න සිද්ධ වෙනවා. මිථුන ලග්නේ. ඊළඟට වරම මිථුන ලග්නේට කොහොමද කියන්නේ. මිථුන ලග්නේ කීවෙනි ස්ථානයේ නියෝජනය කරන්නේ. මිථුන කටක සිංහ තුන්වැන්නාධිපති. තුන්වැන්නාධිපති මිථුන ලග්නේ අයස්ථානයේ උච්ච වෙනවා. තමන්ගේ සෝත්සාහයෙන් ධෛර්යයෙන් රැකියා උසස්සින් ලබා ගන්න පුළුවන් වෙනවා. මිතුරු ලග්නයට රැකියා නැමැති අයට රැකියා ලැබෙනවා. රැකියාවේ උසස්වීම ඇති වෙන්න පුළුවන්. සහෝදරයන් සමග එකට එක්කහුවන වෙලාවක් මිතුරු ලග්නය. සහෝදරයන් සමග එකට එකතු වෙන වෙලාවක් පෙන්වලා තියෙන්නේ මිතුරු ලග්න හිමියන්ට. ඇයි තුන්වැන්නාධිපති
ක්‍රොස්සන්නට වගේ ඇවිල්ලා ආස්ථානයට වගේලා උච්ච වෙන්නේ රවි රක්ෂාවල උසස්යෙන් වෙන්නලා තියෙනවා රැකියා නැති අයට රැකියා ලැබෙන්න පුළුවන් රැකියා ලාභ සඳහා රැකියා උසස්යෙන් සඳහා තවටවත් මහන්සි වෙලා වැඩ කිරීම වෙන්නලා තියෙනවා රැකියා නොමැති මිතුරලක් දෙමියන්ට රැකියා ලැබෙන්න පුළුවන් සිංහල නිවර ලැබුණ කොන් එතකොට මිතුරලක් දෙමියන්ගේ සහෝදර සහෝදරයන්ගෙන් සමග සහෝදර සහෝදරයන් සමග එකතු වීම වෙන්නලා තියෙනවා මේ සිංහල අවුරුද්දට මිතුරලක් දෙමියන්ගේ සහෝදර සහෝදරයන්ගෙන් උදව් උපකාර වෙන්නලා තියෙනවා කඩකලක් නේද කඩකලක් නේද කොහොමද කියලා බලමු කඩකලක් නේ ඇවිල්ලා එතකොට දෙවන්නේ ආරයි ධනස්ථාන ආදිපති ධනස්ථාන ආදිපති දහවන්නේ උච්ච වෙනවා රැකියා ලාභ රැකියා උසස් වීම ජනප්‍රිය වීම රැකියා ලාභ ජනප්‍රිය වීම කඩකලම් මුදලගෙනියන්ගේ ධනය වැඩි වෙනවා ධන ලාභ වෙන්නුම් කරලා තියෙනවා ධන ලාභ රැකියා ලාභ ව්‍යාපාර පටන් ගැනීම වෙන්නුම් කරලා තියෙනවා කඩකලම් මේ දහවන්නට පැමිණෙන්නේ රවි ඇවිල්ලා උච්ච වෙන්නේ දෙවන්නාරිපටි රැකියාව ඒ දියුණුව tempat ධනය වැඩිවීම ධන ලාභ ඒව ගැන ආරම්භර වෙන්න පුළුවන් වෙලාවක් රැකියාව සුසීම් තමෙන්නම් කරලා තියෙනවා කටකලක්නේ මේ සුබයි මේ රවි මේ අප්‍රේල් 13 වෙනිදාෙන් පස්සේ එතකොට ඒ අයගේ tempat ධනය වැඩි වෙන්න පුළුවන් රැකියා දියුණුව පෙන්වන්න කරලා තියෙනවා ඒ අයට tempat ධනය වැඩි වෙලා රැකියා ලාභ ලැබිලා රැකියා සුසීම් ලැබිලා ජනප්‍රිය වෙලා ඒගොල්ලන් දේවල් වෙන්න පුළුවන් කටවලට හිමියන්නේ. එතකොට සිංහල අධ්‍යයනය ගත්තපුවාම රවි අප්‍රේල් 13 වෙනිදා මේෂ රාශියට පැමිණීම කෙසේද බලපාන්නේ කියලා බලමු. සිංහල අධ්‍යයනයේ විශේෂයි. මොකද ලග්නයේ ලග්නාධිපති සිංහල අධ්‍යයනයේ ලග්නාධිපති රවි. ලග්නාධිපති මේෂ උෂව මිතුන කටක සිංහ. ලග්නාධිපති නමයන්නේ උච්ච වෙන්නේ. නමයන්නේ උච්ච වීම ඉතාම හොඳයි. උසස් දේවල් වැඩගත් දේවල් කරන වෙලාවක ජීවිතයේ ජීවණ ලැබෙන වෙලාවක් පෙර පින්න ලැබෙන වෙලාවක් සිංහ ලග්න හිමියන්ට රවි මේෂ රාශියට පැමිණීම ඉතාම සුබයි. මෙතෙක් කල 8 ගමන් කරලා කරපු රවි 9 රැකියාවල දෙවිත ප්‍රශ්න නිමා වෙනවා. රැකියාවල උසස් වීම පෙන්වලා තියෙනවා. සම්සුදු ලාභ ජීවිතයේ දියුණුව පින් කිරීමට ඇති ආශාව සිංහ ලග්න හිමියන්ගේ වැඩි වෙන බව පෙන්වන්න කරනවා. උස අධ්‍යාපනයේ හදාරන්න පටන් ගන්න පුළුවන්. ලග්නාධිපති 9 කියන්නේ උස අධ්‍යාපන ජයග්‍රහණ. විදේශ ගමන්. ලග්නාධිපති. ලග්නාධිපති 9 වෙනට පැමිණීම. ලග්නාධිපති 9 වෙනට පැමිණීම ඉතිහාසම බිහිවීමක්. සිංහ ලග්නයේ ඉතිහාසයි. කන්‍යා ලග්නයේ කටක සිංහ කන්‍යා දොළොස්වැන්නාධිපති. දොළොස්වැන්නාධිපති 8 වෙනට පැමිණීම. දොළොස්වැන්නාධිපති 8 පැමිණීම දොළොස්වැන්නාධිපති 8 පැමිණීම ඒ තරම් සුබ පිහිටීමක් නෙවි. වැය අධික වෙන්න පුළුවන්. කන්‍යා ලග්නයේද වැය අධික කාලයක් වෙනවා. ධනෙ විනාශ වෙන කාලයක්. විදේශගත වෙන්න පුළුවන් හැකියාවක් ඉන්නවා. පිටරට ඉන්න අය තවත් රටකට යන්න පුළුවන්. ලංකාවේ ඉන්න අය තවත් රටකට යන්න පුළුවන්. රටින් රට යන්න පුළුවන්. කන්‍යා ලග්නයේද ඒජිර වෙන්නුම් කරන්නේ. දොළොස්වැන්නාධිපති පැමිණෙන්නේ 8 8 පැමිණලා උච්ච වෙනවා. රටින් රට යෑම පිටරට එයක් ගමන්. බොහොම භයානක දේවල් අනිෂ්ටදායක දේවල් වෙන්න පුළුවන්. නරක දශාග වෙන හිමියන්ගේ ජනප්‍රියත්වේ නැති වෙන්න පුළුවන්. ජනප්‍රියත්වයට හානියක් වෙන්න පුළුවන් 13 වෙනිදාෙන් පස්සේ ඉඳලා කන්‍යා දග්‍ර හිමියන්ගේ. මොකද රවි 8 පැමිණිලා තමයි දොළොස්වැන්නාධිපති. දොළොස්වැන්නාධිපති 8 පැමිණයි කියපුවම මේ 8 කියන්නේ රහසිගත දේවල් කරන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන්ගේ ජනප්‍රියත්වයට හානියක් වෙන්න පුළුවන්. ඒ වැඩ නිසා, ඒ රහසිගත වැඩ නිසා. ඒතර තුලා ලග්නේ ඊළඟට බලමු කොහොමද මේ රවි මේෂ රාශියට පැමිණීම. මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා ක්‍රොස්වැන්නාධිපති ආස්ථානාධිපති රවි ආස්ථානාධිපති උච්ච වෙනවා නැත්නම් උච්ච වෙනවා ආර්ථික ලාභ වෙන්නුම් කරලා තියෙනවා සහකාරීට ආර්ථික ධන ලාභ වෙන්නලා තියෙනවා
හදිසි ධනලාභ පෙන්වුම් කරලා තියෙනවා ප්‍රාකෘත සහකාරීට. තුරාග්නේට එතකොට මේ අප්‍රිල් 13 වෙනිදා වෙනකොට රවි මාරුව රවි ඇවිත් හත්යන්නේ උච්චවීම ඉතා සුබ පිහිටීමක්. තමන්ට හදිසි ධනලාභ පෙන්වුම් කරලා තියෙනවා, විශාල ධනලාභ ලැබෙන්න පුළුවන්. මොකද ආස්ථානාධිපති උච්ච වෙන්නේ නැත්යන්නේ පිටරටවල වලින් සල්ලි හම්බ වෙන්න පුළුවන්, ජනප්‍රියත්වය වැඩි වෙන්න පුළුවන්, තවටවත් ජනප්‍රිය වෙන්න පුළුවන්. ආස්ථානාධිපති රවි රවිගෙන් කියනවා කීර්තිය රැකියා ඒ ඔක්කොම පෙන්වලා තියෙනවා. තමන් බොහොම ආඩම්බරවත් ප්‍රීතියෙන් බොහොම දරු ගාම්භීරව වැඩ කරන කාලයක් බවට පත් වෙනවා තුලාලග්න හිමියන්. ඉතා එඩිටරව වැඩ කරන කාලයක් බවට පත් වෙනවා. දැන් බලමු වෘශ්චික ලග්නයට කොහොමද බලපාන්නේ කියලා. වෘශ්චික ලග්නයට වෘශ්චික ලග්නයට කොහොමද දැකියලා බලමු. දැන් වෘශ්චික ලග්නයේ ඇවිල්ලා මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික වෘෂ ලග්නයේ දහවැන්නාධිපති වෙනවා. වෘශ්චික ලග්නේ දහවැන්නාධිපති ඇවිල්ලා එතකොට දහවැන්නාධිපති කියන්නේ ඇවිල්ලා රැකියාව. වෘශ්චික ලග්නේ රැකියාව. වෘශ්චික ලග්නේ රැකියාව අධිපති ග්‍රහය හයවැන්නේට ඇවිල්ලා උච්ච වෙන්නේ. රැකියාවේ සතුරු කරදර වෘශ්චික ලග්නේට ඇති වෙන්න පුළුවන්. රැකියාව සඳහා පිටරට යන්න සිද්ධ වෙන්න පුළුවන්. රැකියා මාරු වෙන්න පුළුවන්. රැකියාවේ සතුරු කරදර වෙන්න පුළුවන්. අන්තිමට රැකියා ඒ වෙනුවෙන් තවත් රටකට යන්න වෙන්න පුළුවන්. නමුත් රවි උච්ච වෙනවා. දහවැන්නාධිපති. දහවැන්නාධිපති තමයි අටවැන්නේ උච්ච වෙන්නේ. පිටරට රැකියාවල ගන්න ඇයට පිටරට රැකියාව උසස්සින් වෙන්නල් තියෙනවා. අටවන්න කියන්නේ මාරක ස්ථානය. එතකොට අන්තුලායි දේවල් වල නිනත වෙලා ඉන්න අයට රැකියා කරන අයට පරිස්සම් වෙන්න වෙනවා. දහවන්නාධිපති උච්ච වුණාට උච්ච වෙන්නේ ඇයිලා අටවන්නේ. රැකියාවේ රහසිකට වැඩ කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. රැකියාවට රැකියා අහිමි වෙන්න පුළුවන්. දැන් අපි බලමු තුලා වෘශ්චික ධනු ලග්නයේට කොහොමද මේ රවි මේ රාශියට පැමිලා උච්ච වෙනකොට ඒ කොහොමද බලපාන කියලා ධනු ලග්නයට. ධනු ලග්නේ 1, 2, 3, 4, 5 ඇවිල්ලා තමයි උච්ච වෙන්නේ. ධනු ලග්නයට ඉතාම හොඳයි. ධනු ලග්නේ 5 පැමිලා මේෂ රාශියට ඇවිල්ලා උච්ච වෙන්නේ රවි. එතකොට රැකියා ලාභ ලැබෙන්න පුළුවන්. රැකියා බලාපොරොත්තු වෙන ධනු ලග්න හිමියන්ට රැකියා ලැබෙන්න පුළුවන්. රැකියා උසස්සීන වෙන්න පුළුවන්. ඔවුන්ගේ දරුවන්ට රැකියාව වෙන්න පුළුවන්. දරුවන්ගේ දියුණුවක් බලාපොරොත්තු වෙන හිටියා නම් ඒ අයට ඒ දරුවන්ගේ දියුණුව පෙන්වුම් කරලා තියෙනවා. තමන්ගෙත් ආදායම වැඩි වෙනවා. පස්සේ පස්වෙනිදා එකලොස් ගන්න පේනවා. ධනු ලග්නේට. ධනු ලග්නේට එතකොට ධනු ලග්නේ ඇවිල්ලා මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. ධනු ලග්නේ 7, 8, 9, 10 10 ධනු ලග්නේ 10 9 පැමිණෙනවා. 10 ගෙනියෝජනය කරන්නේ රැකියාව, වෘත්තිය, කීර්තිය. ධනු ලග්නේ එයාට ඇවිල්ලා එතකොට ධනු ලග්නේ 9 පැමිණලා 10 9 පැමිණලා උච්ච වීම රැකියා දියුණුව රැකියා සඳහා විදේශගත වීම ධනු ලග්නයේ මේ රවි මාරුව ඉතා සුබයි කියලා තමයි කියන්නේ. මකර ලග්නයේ රවි නියෝජනය කරන්නේ සිංහ රාශිය. මොකද එතකොට කාටක සිංහ අටවැන්නාධිපති. මකර ලග්නයේ අටවැන්නාධිපති උච්ච වෙනවා ධනු මකර කුම්භ මීන මේෂ. ධනු ලග්නයේ මකර ලග්නයේ මේ 4 තමයි අටවැන්නාධිපති උච්ච වෙන්නේ. අටවැන්නාධිපති උච්ච වෙනවා මකර ලග්නයේ 4. නිවාස වලට ප්‍රවේශම් වෙන්න ඕන. නිවාස ගෙදරට හොරු පනින්න පුළුවන් මකර ලග්න හිමියන්ට පෙන්වුම් කරලා දෙන්නේ ඒ විදියට.
මොකද අර 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 අටවැන්නාධිපති මේ හතරවැන්නට පැමිණෙන්නේ. අටවැන්නෙන් කියන්නේ සතුරු හොරකම් අරෝ මේ රාහකට දේවල්. ඒ ඒ බලපෑම එතකොට නම් නරක දශා නරක කියලා ඒ රාෂ්ට්‍රක අපල මකර කුඹ මකරලට ගන්න හිමියන් මේ කාලේ සෙන්සුරු රාෂ්ට්‍රයක් ගෙමින් පවතින්නේ. මොකද සෙන්සුරු ගමන් කරන්නේ දැන් කුඹ රාශි. ඉතින් මකර ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්න ඕනේ මේ ඒ රාෂ්ට්‍රකයක් සමග ගෙවන අතරතුරේ රවි අටවැන්නාධිපති හතරේ උච්ච වීම තමන් හිතින් ආලම්බර වෙන වෙලාවක්. රැකියා ගෙදෙනම් පටන් ගන්න පුළුවන් වෙලාවක් පෙන්වලදී. කුඹ ලග්නේද බලමු කොහොමද කියලා. කුඹ ලග්නේ වෙන්නුම් කරලා තියෙන්නේ හත්වැන්නාධිපති. හත්වැන්නාධිපති තුන්වැන්නට පැමිණ පොඩි කුඹලග්න හිමිනුත් මේ මේ කාලේ සෙන්සුරු කුඹලග්නේ කුඹ රාශියේ ගමන් කරනකොට ඒ රාශියක් හත්වැවුරු රාශියක ගෙවින් බවට ඉන්නේ. ඕ කුඹ රාශියේ ඒ රාශියක ගෙවින් බවට නිසා කුඹලග්න හිමියන්ගේ හත්වැන්නට පැමිණ හත්වැන්නාධිපති හත්වැන්නාධිපති ඒ තුචෙන් තමන්ගේ සහකරු සහකාරිය ගැන ආරම්භර වෙන්න පුළුවන් වෙලාවක්. සහකරු සහකාරියට රැකියා ලාභ වෙන්නුම් කරලා තියෙනවා. සහකරු සමග තවත් යාළු වෙන්න පුළුවන් වෙලාවක් කුඹලග්න හිමියන්ට පෙන්වලා තියෙනවා. හොඳ දශා ගෙවන අයට තවත් ප්‍රතිඵල හොඳ වෙන්න පුළුවන්. ඒ රාෂ්ට්‍රයේ ගෙව්වට දශාව හොඳ නම් ඒ රාෂ්ට්‍රක අපලට මේ අඩු වෙලා යනවා. ඔව් එතකොට කුඹලග්න හිමියන්ට තමන්ගේ සහකරු සහකාරිය ගැන ආරම්භර වෙන්න පුළුවන් වෙලාවක් ඒ ඕගන පීජ්වත් වෙන්න පුළුවන් වෙලාවක් මං ආඩම්බරයෙන් කාලය ගත කිරීමක්මයි පෙන්නුම් කරලා තියෙන්නේ. මොකද තුන්වැන්නට පැමිණලා තමයි හත්වැන්නාධිපති උච්ච වෙන්නේ. ඒක නරක පීජීමක් නෙවෙයි කුඹලග්නයට සුවයි කියලා කියන්න පුළුවන්. මේ රවි මේෂ රාශියට පැමිණලා උච්ච වීම. අවසාන වශයෙන් බලමු මීන ලග්නයට කොහොමද මේ රවි මේෂ රාශියට පැමිණලා උච්ච වෙනකොට මොකද වෙන්නේ කියලා. මීන ලග්නේ අටවැන්නාධිපති මේ හයවැන්නාධිපති නියෝජනය කරන්න. හයවැන්න මීන ලග්නේ හයවැන්නාධිපති හයවැන්නාධිපති මේ සතුරු ස්ථානාධිපති රෝග ස්ථානාධිපති පැමිණෙනවා මීන ලග්නේ දෙවැන්නට. ධන හානි මීන ලග්නයට පෙන්නුම් කරලා තියෙනවා. ධන හානි පෙන්නුම් කරලා තියෙනවා. නමුත් හොඳින් ඊළඟට මීන ලග්නයට ණය බලාපොරොත්තුෙන් හිටියනම් පිටරටවල් වලින් මුදල් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ මුදල් හම්බ වෙනවා පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. සහකරුවෙක් සහකාරියක් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ මීන ලග්න හිමියන්ට විවාහ වෙන්න පුළුවන් හැකියාවක් පෙන්වලා තියෙනවා. ධාතුන්ගේ ඉඳන් පස්සේ අලුත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. සහකරුවෙක් සහකාරියක් ලැබෙන්න පුළුවන්. ඔවුන්ගේ තැන්පත් ධනය වැඩි වෙනවා. මීන ලග්නේ ඉතා සුබයි. මොකද මීන ලග්නේ දෙවැන්නට තමයි රවි පැමිණෙන්නේ ධනස්ථානයට. ධනස්ථානයට පැමිණලා මීන ලග්නේ හයවැන්නාධිපති වුණාට හයවැන්නාධිපති ධනස්ථානයට පැමිණෙනවා කියන්නේ ධන හානි. මුදල් නාස්ති වෙන්න පුළුවන්. මෙල නැති වෙන්න පුළුවන් මීන ලග්නේ හිමියන් ධනය ප්‍රයෝජනම් කර ගන්න වෙනවා. තැන්පත් ධනය සොර සතුරන් ගන්න පුළුවන්. නමුත් රැකියා ලාභ පෙන්නුම් කරලා තියෙනවා. පිටරට රැකියා බලාපොරොත්තුෙන් හිටියනම් ඔවුන්ට ඒ රැකියා ලාභ පෙන්නුම් කරලා තියෙනවා. මේක අවසාන වශයෙන් කියනවා නම් ඉතින් මේ අයට දැන් මේ 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 පොදු ඒ කිව්වේ අපි කියලා. නමුත් තමන් ගෙවන මහදසාව අතුරුසාව විදසාව සහ ඔය විදසාව ඒ තුනම බලපානවා. මොකද විනිසාව කියනකත් සමහර අයට සමහර විනිසා එනවා මාස 6-7 තියෙනවා. සුක්‍රු මාසාවේ ගුරුකී අන්තරේ වගේ ගත්තම මාස 4-5 වෙන ඒවා තියෙනවා. ඒ නිසා විනිසාව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. මාසාව අතුරු දසාව පිටරක් බල්ලා බලාපොල කීමීම එහෙම් පිටින්ම මුලාවක්. මාසාව උප්පත්ති කේන්දරයේ අමතරව මාසාව කේන්දරේ හදන්න වෙනවා. අතුරුසා කේන්ද්‍රෙත් හදන්න වෙනවා. විදසා කේන්ද්‍රෙත් හදන්න වෙනවා. කේන්ද්‍ර හතරක් හද තමයි බල්ල ගමයි බලාපොරොත්තු හරියටම කියන්න පුළුවන් වෙන්නේ. බොහෝ අය දන්නේ නැහැ විදසායෙන් බලාපොරොත්තු කියන්නේ ගණන් හදන්න විතරයි පුළුවන්.